Hi everyone, welcome to your favorite program. දවසකට වතාවක් කතාවට රටාවක්. මම ඇත්තටම ඔයාට කැමතියි. I really like you. Really කියන adverb එක. ඒ කියන්නේ ක්‍රියා විශේෂණ පදය කතෘ පදයෙන් පසුව භාවිතා කරනවා. එතකොට සිංහලෙන් කියන තේරුම් තමයි සැබවින්ම ඉඳුරාම ඇත්තටම කියන අර්ථය. එතකොට මේක පාවිච්චි කරන්නේ කතෘ පදයෙන් පසුව. දැන් අපි මේක ඉවත් කරලා කතා කළොත් I like you. මම ඔයාට කැමතියි. එහෙම නැත්නම් මම ඔයාලට කැමතියි. දැන් ඒක තවත් අර්ථාන්විත වෙනවා මෙන්න මේ කියන adverb එක. ක්‍රියා විශේෂණ පදය කතෘට පසුව යොදා ගැනීම. I really like you. මම ඇත්තටම ඔයාට කැමතියි. මම ඇත්තටම ඒකට ආසයි. ආසයි ආදරේ මේ වචන දෙක සඳහාම අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසියෙන් love. I really love it. මම ඇත්තටම ඒකට ආසයි. I really love it. මම ඇත්තටම ඔයාට ආදරේ. I really love you. I really love you. I love you. මම ඔබට ආදරේ. I really love you. මම ඔයාට ඇත්තටම ආදරේ. මට ඇත්තටම ඒක ඕනේ. මට ඒක ඕනේ. I want it. I want it. මට ඇත්තටම ඒක ඕනේ. I really want it. I really want it. මම ඇත්තටම ඒකට කැමතියි. I really like it. මම ඒකට කැමතියි. I like it. මම ඇත්තටම ඒකට කැමතියි කියනකොට අපි really කියන adverb එක යොදා ගන්නවා. I really like it. මම ඇත්තටම ඒකට කැමතියි. ඇය ඇත්තටම හොඳ ගෑනු ළමයි. ඇය ඇත්තටම හොඳ ගෑනු ළමයි. She really is a good girl. She's a good girl. අන්න ඒක තවත් අර්ථාන්විත කරනවා කතෘ පදයක් එක්කම ඊට පස්සේ really කියන adverb එක යොදා ගැනීමෙන් She really is a good girl. ඇය ඇත්තටම හොඳ ගෑනු ළමයි. ඔහු හොඳ යාළුවෙක්. අපි ඒක කියන්නේ He is a good friend. He is a good friend. අන්න දැන් ඒක තවත් අර්ථාන්විත කරනවා. කොහොමද? Really කියන adverb එක දාලා. He really is a good friend. He really is a good friend. ඔහු ඇත්තටම හොඳ යාළුවෙක්. real කියන වචනෙන් තමයි මේක හැදින්නේ. real කියන්නේ නියම, සත්‍ය, සැබෑ. අන්නේ කියන අර්ථය. really අන්නේකින් හැදෙන adverb එක. He really is a good friend. ඔහු ඇත්තටම හොඳ යාළුවෙක්. ඔහු ඇත්තටම මගේ හොඳ යාළුවෙක්. අන්න දැන් ටිකක් වාක්‍ය දීර්ඝ කරනවා. ඔහු ඇත්තටම මගේ හොඳ යාළුවෙක්. He really is a good friend. අන්න මගේ කියන අයිතිය පෙන්වන්න අපි දාන්නේ of mine. Of mine. He really is a good friend of mine. He really is a good friend of mine. ඔහු ඇත්තටම මගේ හොඳ යාළුවෙක්. අපි ඇත්තටම හොඳ යාළුවෝ. කොහොමද අපි ඒක කියන්නේ? දැන් අපි හොඳ යාළුවෝ කියලා කියන්නේ we are good friends. We are good friends. දැන් මේක තවත් අර්ථාන්විත කරනවා really කියන පදයේ යොදාගෙන. We really are good friends. අපි ඇත්තටම හොඳ යාළුවෝ. මේක ඇත්තටම හොඳ පාඩමක් කියලා බොහෝ අයට තේරෙයි. This really is a good lesson. This really is a good lesson. අද දවසේ පාඩමත් සුපුරුදු විදියටම ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ ඉංග්‍රීසි පන්ති ගැන දැනගන්න කැමැත්තක් තියෙනවා නම් මෙන්න මේකටත් සවන් දෙන්න අමතක කරන්න එපා. පාසල් යන දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට, රැකියාවල නිරත අයට, ඒ වගේම රැකියාව බලාපොරොත්තුෙන් සිටින අයට, එහෙමත් නැත්නම් විභාග ප්‍රතිඵල බලාපොරොත්තුෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ දැනුමට ගැළපෙන විදියට කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි පුජ්‍යල පන්තියක් සංවිධානය කරගන්නට පුළුවන්. මේ සියලුම පන්ති දෙආකාරයකට පැවැත්වෙනවා. ඔන්ලයින් ක්ලාසස් ලෙසත්, නේවාසික පුහුණු කඳවුරු ලෙසත්. විශේෂයෙන්ම පාසල් යන දුවල පුතාලට නම් ඔවුන්ගේ නිවාඩු කාලවලදී මේ නේවාසික පුහුණු කඳවුරු සඳහා සහභාගී වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව, එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න සිසුන්ට දින 45 නේවාසික කඳවුර සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙකී නොකී ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙන ගන්න ගමන් චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට නේවාසික කඳවුරු සඳහා සහභාගී වෙන්නට පුළුවන්. ඔබ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්
බිින්දුවයි හැත්තේකයි බිින්දුවයි කොළහයි විසි දෙකයි හැට දෙකට දැන්ම WhatsApp voice message එකක් යොමු කරන්න.